नमस्कार विवा बुदुरुनते समदा बुदुहिमी शरणयामी नमस्कार विवा दमरुनते समदा सदहम शरणयामी नमस्कार विवा संगरुनते समदा महासंग शरणयामी नमस्कार विवा तुनुरुनते समदा तिसरण शरणयामी साधु 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 ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම මේ සදහම් මණ්ඩපයේ එකත්පස්ස සිටින්නේ අපගේ ශාස්ත්‍රූවර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නටයි විශේෂයෙන්ම අද දවසේදී අසිරිමත් දම්සක ධර්මදේශනයේ සඳහා දායකත්වයේ දරන්නේ පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට වසර 25ක් සපිරීම නිමිත්තෙන් සහ මේ පින්බර වෙසක් සමය නිමිති කොටගෙන පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සෙත් පැතීම පිණිස ඒ සභාපතිතුමන් වන රෝහණ කුලසිරි මහත්මා සාමාන්‍ය අධිකාරී ආර් එම් එස් බණ්ඩාරනායක මහත්මා ප්‍රධාන ඉංජිනේරු එස් එන් එන් එස් වනිගපුර මහත්මා විධායක ඉංජිනේරු එස් එල් ජයනිති මහත්මා ඇතුළු කොළඹ විධායක ඉංජිනේරු කාර්යාලයේ සේවක මණ්ඩලයේ සියලු දෙනා විසින් ඉතින් අද දවසේදී මේ පින්නතුන් මේ ආකාරයට ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ සිට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරද්දී මුළුමහත් ශ්‍රී ලංකා වාසී ඒ වගේම විදේශයන්හි සිටින ලක්ෂ සංඛ්‍යාත සදහැවත් පිරිස ශ්‍රද්ධා රූපවාහිනී ඔස්සේ මේ පින්නතුන් සමග උතුම් සිරි සදහම් ශ්‍රවණය කරනු ලබනවා උතුම් වූ ධර්ම දානමේ පිනක් අද දවසේදී මේ පින්නතුන්ගේ ජීවිතයට මේ ආකාරයෙන් රැස් වෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම අතිශයින්ම දුර්ලභයි දැන් ඔබට මේ පසුගිය කාලේ අහන්ට ලැබුණා දැනට දින කිහිපයකට පෙර නේපාලයේ වෙච්ච ඒ දරුණු ඛේදවාචකයක් ගැන නේපාලයේ හදිසි මහා භූමිකම්පාවක් ඇති වුණා. ඒ ඇති වෙච්ච භූමිකම්පාව නිසා 5000කට අධික සාමාන්‍ය ජනතාව මරණයට පත් වුණා. දැන් බලන්න මේ ලෝකේ ස්වභාවික ව්‍යසන සෑම කාලයකදීම වෙනවද නැද්ද? සෑම කාලයකදීම වෙනවා. දැන් ඊට කලින් ඔබට මතක ඇති අපේ රටේ මහා පස්කන්දක් පල්ලෙහාට කඩාගෙන හැරිලා පන පිටින්ම මිනිසුන් විශාල ප්‍රමාණයක් යට වුණා. ඊටත් කලින් ඔබට මතක ඇති සුනාමි කියද වාචකය. දැන් අර නේපාලයේ ඒ දරුණු භූමිකම්පාවෙන් 5000ක් පමණ පිරිස ඒ පස් ගොඩවල්වලට යට වෙලා ගොඩනැගිලි සුන්බුන් අතර තමන්ගේ ජීවිතයට සමුදෙද්දී හිමාලය කන්ද මුල් කරගෙන මහා හිම සුනාමියක් ආවා. ඒ හිම සුනාමියෙන් කඳු නගින පිරිස් මං හිතන්නේ 500කට වඩා පිරිසක් ඒකට යට වෙලා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේ බඳු ස්වභාවික විපත් ගැන අපිට නිතර අහන්න ලැබෙනවා. නොඑක් ආකාරයෙන් අපට මරණය ගැන අහන්න ලැබෙනවා. මේ මරණය කියන එක ඉපදෙච්ච කෙනාට පොදු දෙයක්ද නැත්නම් පිරිසකට විතරක් වෙන දෙයක්ද ඒක අපි හැමෝටම පොදු දෙයක් දැන් අපි දන්නේ නැහැ අපි කොයි විදිහට මරණය කරා යාවිද කියලා සමහර අය ඉපදෙන්න මව් කුසට එනවා මව් කුසට ඇවිල්ලා මව් කුසේදී මරණය වැළඳ ගන්නවා දැන් සමහරට අපි අහලා තියෙනවා ඉපදිලා මාස 3යි ඒ ළමයා බඩේදිම නැති වුණා කියනවා
සමහර විට ඒ පිළිසිඳගෙන මාස 6යි. ඒ දරුවා බඩේදිම නැති වුණා කියලා අපිට අහන්න ලැබෙනවා. තවත් සමහර අය ඉන්නවා, ඒ අය මව් කුසේ ඉන්න කාලේ ඉන්නවා. ඉඳලා මව් කුසෙන් එළියට එද්දී මොකද වෙන්නේ? මරණේ වැළඳ ගන්නවා. තවත් සමහර අය ඉන්නවා, ඒ අය ඉපදිලා අවුරුද්ද 2 3 4 5 ඉන්නවා. ඉඳලා මොකක් හෝ හේතුවක් නිසා මරණය කරා යනවා. ඊට පස්සේ තවත් සමහර අය තරුණ කාලෙදී, තවත් සමහර අය මැදි වයසේදී, තවත් සමහර අය බොහෝම වයසට ගියාට පස්සේ මරණය කරා යනවා. ඉතින් මෙතනදී අපිට වෙනසක් පේනවා. දැන් මිනිස්සු විදිහට ඉපදෙච්ච හැමෝම එකම කාලෙදී මැරෙනවා කියලා එක නැහැ. මිනිස්සු විදිහට ඉපදෙච්ච අය, හරි, දැන් මේ කාලේ ආයුෂ මෙච්චරයි, මේ කාලේ ඉඳලා තමයි මැරෙන්නේ කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අපට යම් දිනක, අපි දන්නේ නැහැ කවද්ද කියලා, මරණය අපකරා ඉන්න වෙලාවක් තියෙනවා. සමහර විට ඒ වෙලාවේදී අපි නොහිතන වෙලාවක් ඒක. විනාඩියක් දෙකක් ඇති. ඒ සිද්ධ වෙන සිදුවීමේ අපි ජීවිත කාලයක් ගොඩනගාගත්තු දේ අපි නම්බුනාම, අපේ ඉඩකඩම්, වතුපිටි, දරුවෝ, ආදරෙන් ඉන්න අය හැම දේම අතහැරලා අපි තනියම ගමනක් පිටත් වෙනවා. එතකොට පින්වතුනි, දැන් ඔබ මොහොතක් හිතන්න, දැන් ඔබ අපි කවුරුත් මේ ඉපදිලා ඉන්නේ මොන ලෝකෙද? මිනිස් ලෝකේ. මිනිස් ලෝකේ ඉපදෙච්ච අපි දන්නවා අපට යම් දිනක මරණය අපකර එනවා කියලා. දන්නවද නැද්ද? නමුත් අපි ඒ ගැන අපිට හරි තේරුම් ගැනීමක් තියෙනවද? දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ මැරෙන අය විදිහටද, නිකන් හැමදාම ඉන්නවා වගේ කියලා හිතලාද? අපි මැරෙන අය කියන එක අපිට සමහර වෙලාවට කල්පනා වෙන්නේ නෑ. ඉතින් අපි මැරෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කල්පනා වුණා නම් අපි අතින් වෙන වැරදි වලින් විශාල ප්‍රමාණයක්කින් ගැලවෙන්න ඒකම හේතුවක් වෙනවා. දැන් මිනිස්සු ජීවත් වෙද්දී වර්තමානයේ අනිත් අයට කරදර කරගෙන, අනිත් අයට හිංසා කරගෙන, පීඩා කරගෙන බොහෝ පිරිසක් ජීවත් වෙනවානේ. නමුත් අපි යම් දිනක මේ අතහැරලා යනවා කියන කල්පනාව කෙනෙකුට ආවොත්, ඒ කෙනා එපමණකින්ම ඒ කෙනාට පුළුවන් බුද්ධිමත්ව කල්පනා කරනවා නම් බොහෝ වැරදි ප්‍රමාණයකින් අත මිදෙන්න, ගැලවෙන්න. කොහොම නමුත් පින්වතුනි, මේ මරණයට වයස් ભેද නැහැ. ඒතර කෙනෙක් අඩු වයසින් මැරෙනවා, කෙනෙක් දීර්ඝායුෂ ලබනවා. ඔකට හේතුව මොකක්ද? දැන් මේ මිනිස්සු අතර තියෙන වෙනසක් මේක. ඒකට හේතුව පින්වතුනි, කර්මයේ වෙනස. මොකේ වෙනසද? කර්මයේ. ඉතින් අපි හිත මෙහෙවා කරන දෙයටයි කර්මය කියලා කියන්නේ. අපි හිත මෙහෙවලා වචන කතා කරද්දී, අපි හිත මෙහෙවලා කයින් ක්‍රියා කරද්දී, අපි හිත මෙහෙවලා හිතෙන් හිත හිත ඉඳිද්දී, ඒ මුල් කරගෙන දේවල් අපේ හිත ඇතුලේ මොකද වෙන්නේ? සකස් වෙනවා. හුදෙක් ඒ ක්‍රියාව එතනින් අවසන් වෙන්නේ නෑ. අපේ හිත ඇතුලේ දෙයක් හැදෙනවා. අපි ඒ කරන දේ, කියන දේ, හිතන දේ කරන්නේ, කියන්නේ, හිතන්නේ යහපත් මනසකින් නම්. මනසාචේ පසන්නේන. අන්න යහපත් මනසකින්, ප්‍රසන්න මනසකින්, හොඳ මනසකින්, කරුණාව, මෛත්‍රිය, දයාව ආදී ගුණධර්ම වලින් යුතු මනසකින්. භාසතිවා කරෝතිවා, යමක් කරනවා නම් හරි, කියනවා නම් හරි, අන්න එතකොටත් දෙයක් හැදෙනවා. අපිට තේරෙන්නේ මේ හැදෙන දේ. ඒ හැදෙන දෙයට කියන්නේ මොකක්ද? තතෝනං සුඛමන් වේති, සැප උපදවා දෙන්නේ. යහපත් හිතින් කරොත් සැප උපදවා දෙන්නේ. ඡායාවාන පායිනි, හරියට මොකක් වගේද? තමන්ගේ පිටුපසින් තමන්ට පිහිට පිනිසෙන හේවනැල්ල වගේ. ඒක එයා අතාරින්නේ නැහැ ඒ හැදෙන දේ. එතකොට අනාගතයේ සැප උපදවා දෙන ඒ හැදෙන දේ මොකක්ද? ඒකට කියන්නේ පින කියලා. මොකක්ද ඒකට කියන්නේ? පින. ඒ වගේම අපි අයහපත් මනසකින්, දුෂ්ට මනසකින්, කිලුටු වෙච්ච හිතකේ වෛරය, ඉරිසියාව, බද්ධ වෛරය වගේ, රාගය වගේ කිලුටු දෙයකින් යුක්තව
අන්න මනසාචි පදුට්ටේන දූෂිත වූ මනසකින් යුක්තව භාසතිවා කරෝතිවා දෙයක් කියනවා නම් හරි කරනවා නම් හරි එතකොට දෙයක් හැදෙනවා. ඒ හැදෙන දේ හැබැයි මොකද උපදවා දෙන්නේ? තතෝ නම් දුක්ඛමන් වේති. ඒ දුක උපදවා දෙනවා, දුක හදලා දෙනවා අනාගතේ. හරියට චක්කං වහතෝ පදං ගුණාගේ පිටුපසින් එන කරත්තරෝ දේසී. එතකොට අපේ පිටිපස්සේ දුක හදලා දෙන්න සකස් වෙන කර්මයට කියන නම මොකද්ද? පව කියලා කියනවා. එතකොට අපි රැස් කරන පිනට අනුව, පවට අනුව, එහෙමත් නැතිනම් රැස් කරන කර්මයට අනුව අපේ ජීවිතේ ගොඩාක් දේවල් තීරණය වෙනවා. අපි හිතුවේ නැති වුණාට. දැන් අපි දැන් මේ මිනිස් ලෝකේ ඉපදිලා ඉන්නේ මොකක් හින්දාද? කලින් ජීවිතේ අපි ඉපදිලා හිටපු තැනින් මැරුණා. මැරුණට පස්සේ අපට උපදින්න තැන් ගොඩක් තියෙනවා. ඒ තමයි එක්ක අපිට උපදින්න තියෙනවා තිරිසන් ලෝකේ සත්තු අතර. එහෙම නැත්නම් ප්‍රේත ලෝකේ ප්‍රේතයෝ අතර. එහෙම නැත්නම් නිරේ නිරිසතුන් අතර. අපි ඒ දුක්ඛිත ජීවිත කරා ගියේ නැහැ. අපි කලින් ජීවිතේ මරණයට පත් වුණාට පස්සේ කර්මයට අනුව මව් කුසක උපතකට ආවා. එතකොට අපි කර්මයට අනුව, ඒ කියන්නේ අපි මොකක් හරි පිනක් මුල් වෙලා තමයි මේ මිනිස් ලෝකේ අපි උපත ලබන්නේ. එතකොට අපි පිළිසිඳ ගන්න මව් කුස, එහෙම නැත්නම් අපි මේ ජීවිතේ ලබන දේ, ලබන දැන් පිළිසිඳ ගන්න තැන අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවනේ. අපි හිතමු ඔබ කලින් ජීවිතේ මැරුණාම ඔබ මව් කුසකට එන්න ඔබට පින තිබ්බනම් මිනිස් ලෝකේ ඔබ රජිනකගේ කුසේ උපන්නොත් ඔබ අද කවුද? රාජ කුමාරයෙක් නේ. ඒ කියන්නේ ඒ උපදින තැන අනුව ඒ ලැබෙන දේවලුත් ගොඩක් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. එතකොට අපි ඒ අපි උපදින තැන අපි තීරණය කරාද? නෑ. දැන් යම් විදිහකට අපේ උපත අපිට තීරණය කරගන්න අවස්ථාවක් තියෙනවා නම් අපි කවදාවත් මේ උපත ලබනවද? නෑ නේ. දැන් ඔබට හිතිලා ඇතිනේ, දැන් ඔබ කවදාවත් සමහරට ඔය ශරීරය ලබන්න කැමති වෙන්නේ නෑ. තව ටිකක් උස යන්න ආස ඇති සමහර අය. සමහර අය හිතන ඇති මං තව ටිකක් සුදු වුණා නම් හොඳයි. නේ? සමහර අය හිතන ඇති මං තව පොඩ්ඩක් මහත් වුණා නම් හොඳයි. එතකොට අපි කිසිම විදිහකින් මේ ලැබෙපු දෙයට ලොකු තෘප්තියක් නෑ. අපිට හිතෙනවා අපේ නහය තව ටිකක් දික් වුණා නම් හොඳයි. එහෙම නැත්නම් කන තව පොඩ්ඩක් මෙහෙම වුණා නම් හොඳයි කියලා සමහර විට අපිට හිතෙන්නේ. ඒක අපි තෝරගත් එකක් නෙවෙයි. ඒක වෙන කවුරුත් තෝරලා දුන්න එකක්ද? එහෙමත් නැහැ. වෙන කවුරුවත් තෝරලා දුන්නේකුත් නෙවෙයි. ඒක ඉබේ වෙච්ච එකක්ද? ඉබේ වෙච්ච දෙයක්කුත් නෙවෙයි. එහෙනම් මේක තමන් තෝරගත් එකකුත් නෙවෙයි. වෙන කවුරුවත් තෝරලා දුන්න එකකුත් නෙවෙයි. අපිට ඉබේ වෙච්ච දෙයක්කුත් නෙවෙයි. මේක එහෙනම් උනේ කොහොමද? හේතුවක් නිසා. මොකක් නිසාද? හේතුවක් නිසා. හැම තිස්සෙම හේතුවක ප්‍රතිඵලයක් තමයි අපිට දකින්න තියෙන්නේ. අපේ මේ ජීවිතේ, මේ ලැබපු ජීවිතෙත් හේතුක ඵලයක්. අපිම හිත මෙහෙවා කරන ලද කර්මයක ඵලයක්. එතකොට මේ ජීවිතේ අපි උපදිද්දී අපට කර්මයට අනුව ලැබෙනවා ආයුෂ. එතකොට මේ ආයුෂය තමයි අපි ජීවත් වෙන්නේ. දැන් සුභ කියන තරුණයා එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මිනිස්සු අතර වෙනස්කම් තියෙනවා, මේ මිනිස්සු අතර තියෙන වෙනස්කම් වලට හේතුව මොකක්ද? සමහර කෙනෙක් පෝසත්, සමහර කෙනෙක් දුප්පත්, සමහර කෙනෙක් ගොඩාක් කල් ජීවත් වෙනවා, සමහර කෙනෙක් අඩු වයසින් මැරෙනවා, මේ වෙනස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේට ලස්සන උත්තරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් තරුණේ, කර්මයයි හේතුව. කර්මය මගිනුයි සත්වයාව බෙදන්නේ හීන බව පිණිසත්, ප්‍රනීත බව පිණිසත්. එතකොට සුභ අහනවා, අනේ ස්වාමිනී මට ඒක එච්චර තේරුන්නේ නැහැ, මට ඒක තේරෙන විදිහට විස්තර කරලා දෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ දීර්ඝායුෂ ලබන්න හේතුවත් කෙනෙක් අඩු වයසින් මැරෙන්න හේතුවත් විස්තර කරලා දුන්නා. මොකක්ද හේතුව?
යම් කෙනෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා සත්තු මෙරීමෙහි යෙදී ඉන්නවා නම් සත්තු මෙරීමෙහි සමාදන් වෙලා ඉන්නවා නම් ඔහු සත්තු මෙරීම නම් වූ ක්‍රියාව හේතු කරගෙන තව කෙනෙක්ගේ ආයුෂය අඩු කිරීමක්ද කරන්නේ වැඩි කිරීමක්ද අඩු කිරීමක් එතකොට ඔහුට නැවත කර්මයක් සකස් වෙනවා ඒ සකස් වෙන කර්මය යම් විටක ඔහු මිනිස් ලෝකේ උපදිනවා නම් යම් කිසි හේතුවක් නිසා අඩු වයසින් මරණයට පත්වීම පිණිස හේතු වෙනවා ඒ වගේම යම් කෙනෙක් සතුන් මෙරීමෙන් වෙන් වෙලා ඉන්නවා නම් සත්තු මෙරීම අතහැරලා අවියායුධ අතහැරලා ඒ කෙනා අවිහිංසක වූ සිතින් ඉන්නවා නම් එතකොට ඒ කෙනාට ඒ රැස් කරගන්නා කර්මය හේතු වෙනවා කුමක් කරන්නද දීර්ඝායුෂ ලබන්න සසරේ දීර්ඝායුෂ ලබන්නේක උපකාර වෙනවා දැන් ඔබට අහන්න ලැබෙන්නේ ති සමහර වෙලාවට අර නේපාලේ භූමිකම්පාවට කලින් දවසේ නේපාලේ වෙච්ච දෙයක් ගැන ඒ මොකක්ද ඔව් හරක් 5000ක් විතර ඝාතනය කරමින් මහා යාගයක් පවත්වලා දැන් බලන්න පින්වතුනි මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මිනිසාට හානි කර පීඩා පිණිස පවතින දුක පිණිස පවතින තවත් වෙනත් දෙයක් නෑ කුසලයේ අකුසලයේ ගැන කිසි දැනුමක් නැතුව ඒ අය අර අහිංසක සත්තුන්ගේ බෙලි කපද්දී හීනකින්වත් හිතුවද තමන් කරා එබඳු ඉරණමක් ඒවි කියලා එතකොට ඒ හරකේ ගානට හරියන්නම මෙන්න මිනිස්සු මලා බලන්න මේ තමන් කරන ක්‍රියාවේ විපාකය තමන් කරා එන හැටි එතකොට දැන් අපි සංසාර ජීවිතේ සත්තු මෙරීමෙහි යෙදී ඉන්නවා නම් එහෙම ශාපයක් වෙලා අපට අප කරා එනවා අපි අඩු වයසින් මරණයටපත් වෙන්න හේතු වෙන්නේ ඒක ඉතින් ඒ නිසා අපි මේ කර්ම ඵලය ගැන හරි තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ කර්ම ඵලය ගැන තේරුම් ගැනීමක් ඇතිව අපේ ජීවිත පිනට අනුව දියුණු කරගන්න කල්පනා කරන්න ඕනේ. පිනට අනුව ජීවිතේ දියුණු කරගත්තේ නැත්තම් අපේ ජීවිතේ දුක කරා යන්නේ. මොකද අර කරත්ත රෝදේ වගේ පිටුපසින් එන දෙයක් තමයි අපිට නිරන්තරයෙන්ම සකස් වෙන්නේ. නමුත් අපි පිනට අනුව හිත මෙහෙවන්න පටන් ගත්තොත් ඒ ඔස්සේ සකස් වෙන්නේ මොන වගේ දෙයක්ද? ඒ ඔස්සේ සකස් වෙන්නේ අනාගතයේ සැප විපාක උපදවා දෙන දෙයක්. පින්නතුනි මේ මිනිස් ලෝකේ උපදිනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. ඒක ගොඩක් දුර්ලභ දෙයක්. දැන් මේ මිනිස් ලෝකේ ජනගහනය වේගෙන් වැඩි වෙනවා කියලා අපිට අහන්න ලැබෙනවා නේ. දැන් කෝටි මං හිතන්නේ 700ක් 800ක් වගේ ජනගහනයක් ඉන්නවා. එතකොට දැන් ඔය කෝටි 700 800 අපිට ලොකු ගානක් වගේ පෙනුනට තිරිසන් ලෝකයේ ඉන්න තිරිසන් සත්තුත් එක්ක බලද්දී ඔය කෝටි 700 800 කියන එක හරිම පොඩි ගාණක්. දැන් අපි ගත්තොත් කූඹි දැන් මේ ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේම සමහර විට ඇති කෝටියක් විතර කූඹි. එතකොට දැන් මේ කඩුවෙල ප්‍රදේශය ගත්තොත් කෝටි 1000ක් 2000ක් කූඹි ඇති. එතකොට දැන් මේ ඉන්න මිනිස් ජනගහනයට වඩාම කූඹි ගහනයක් ඉන්නවා. මේ ප්‍රදේශ විතර. එතකොට මේ බස්නාහිර පළාතේ කොච්චර කූඹි ඇද්ද? මේ ලංකාවෙම කොච්චර කූඹි ඇද්ද? දැන් ලංකාව කියන්නේ පුංචි රටක්. ඒතර අනිකුත් මහද්වීපයන්හි කොතරම් කූඹි ඇද්ද? ඒතර අපි කතා කරේ මේ කූඹි ගැන විතරනේ. කූඹි විතරක් නෙවෙයිනේ ඉන්නේ පණු වර්ග ඉන්නවා, මැස්සෝ ඉන්නවා, මදුරුවෝ ඉන්නවා, තව කොච්චර සතු ඉන්නවද? පමන කළ නොහැකි ප්‍රමාණයක්. ඒ ඔක්කොම සංසාරයේ ඉපදීපදී යන අය. එතකොට ඔබ මොහොතක් හිතන්න පින්වතුනි ගොඩබිම තියෙන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක්ම මුහුද. දැන් අපි කතා කරේ ගොඩබිම ඉන්න සත්තු ගැන. මුහුදේ පමණක් කොච්චර සත්තු ඉන්නවද? එතකොට ඊතරම් විශාල සත්තු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ ඔක්කොම සංසාරය යන අය. ඒ අපි ඇහැට පේන ප්‍රමාණය. ඇහැට නොපෙනෙන ප්‍රේත ලෝකයේ කොතරම් ප්‍රේතිය ප්‍රමාණයක් ඇද්ද? සාමාන්‍ය පීවිය ඇහැට නොපෙන නිරයේ කොතරම් නිරිසත්තු ප්‍රමාණයක් ඇද්ද? ඒතකොට හිතලා බලන්න ඔබ මොහොතක් ඔය ලෝකවල
ඉපදිලා ඉන්න අය අතරින් මිනිස් ලෝකේ ඉපදිලා ඉන්න අර පොඩි සංඛ්‍යාවට ඇතුළත් වෙන්න ලැබෙන්නේ කොතරම්ම දුර්ලභව මේ මිනිස් ලෝකේ උපත ලබනවා කියන එක පිටනතුනේ ඒක අපි හිතන තරම් පහසු දෙයක් නෙවෙයි. දැන් ඔබ මොහොතක් හිතන්න දැන් ඔබ මව් කුසට ආපු කාලේ ඔබ යම් කාලයක මව් කුසට ආව නම් එතකොට ඔබේ අම්මට හරි තාත්තට හරි ඔබ මව් කුසට ආපු වෙලේ නිකන් හරි හිතුණා නම් ඉතින් මේ කාලේ ළමයි හදාගන්න ඕනේ නැහැ කියලා. මේ කාලේ නම් ළමයි ඕනේ නැහැ කියලා හිතුණා නම් ඔබ දැන් අද ඉන්නවද එහෙනම්? නෑ නේ. එතකොට සමහරට මොකක් හරි බෙහෙතක් බොයි. එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට ඒ දරු ගැබ ඉවත් කරගනි. දැන් යම් විටක ඔබට එහෙමුනේ නෑනේ. නමුත් එහෙම වෙන අවස්ථා අල්පද බහුලද? බහුලයි. ඉතින් අපිට කොච්චර අහන්න ලැබෙනවද ගබ්සා කිරීම ගැන? එතකොට පින්නතුනි බලන්න ඒ මව් කුසේ ඉඳලා එළියට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ මව් කුසේ ඉඳිද්දිම කොච්චර ළමයි මැරෙනවද? ඒ සාමාන්‍ය કૃතිම ගබ්සා කිරීමකින් තොරවම මව් කුසේදී කොච්චර ළමයි මැරෙනවද? එතකොට ඒ මව් කුසක ඒ විදිහට සුදුසු කාලේ මෝරලා දරුවා එළියට එනවා කියන එක ලීසි වැඩක් නෙවෙයි. දැන් මට මේ ළඟදී අහන්න ලැබුණා එක දරුවෙක් ගැන. ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙන්න තිබ්බ දවස් 5ක වගේ ප්‍රමාණයක්. දැන් මව් කුසේ වැඩුණා. හදිසියේ අම්මගේ බඩරි දෙන්න ගත්තා. ඉතින් රෝහලට ගෙනහිල්ලා බලද්දි ස්කෑන් කරලා ඒ අර ළමයාට පෝෂණය පිණිස පවතින පිකනිවෙල තියෙනවනේ. ඒ ළමයා දඟලද්දි හිට මෙහෙට දැන් අර එළියට එන්න දඟලනවනේ. දඟලන අතරේ පිකනිවෙල බෙල්ලේ තියලා ළමයාගේ. ඒකෙන් බෙල්ල හිර වෙලා තද වෙලා ඒ ළමයා බඩේදීම මැරිලා. දැන් සුදුසු කාලයත් සම්පූර්ණ කරලා එළියට එන්න හිටියේ. එළියට එන්න ලැබුණේ නැහැ. එතකොට අපේ ජීවිතවලට කොතරම්නම් අනතුරු තියෙනවද? පින්වතුනි දුර්ලභවයි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ. ඒ විදිහට දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබුණට පස්සේ ඒ දුර්ලභ මිනිස් ජීවිතයකට බුදු කෙනෙක්ගේ ධර්මයේ ලැබෙන්නේ ඊටත් වඩා කලාතුරකින්. මොකද හැම කාලෙම මේ ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ නැහැ. මේ ලෝකයට බුදුවරුන්ගේ පහළවීම අතිශයින්ම දුර්ලභ දෙයක්. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ බුදුවරුන්ගේ පහළවීම ගැන දේශනා කරද්දී බුදුවරුන්ගේ උපත ගැන අපට කරුණු කියා දෙද්දී උන්වහන්සේ කාල ඒකකයක් ඒකට පාවිච්චි කරනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කතා කරන අවුරුදු ගණන් වලින් ඒක කතා කරන්න බෑ. දැන් අවුරුදු 100 ඒවට අපි කියනවා ශතකයක් කියලානේ. අවුරුදු 1000කට කියනවා අපි සහස්‍රයක් කියනවා. එතකොට අවුරුදු ලක්ෂේ කෝටි ප්‍රකෝටි ගණනින් අපට බුදුවරුන්ගේ පහළවීම ගැන කතා කරන්න බෑ. ඒකට හේතුව මොකක්ද? බුදුවරුන්ගේ පහළවීම එපමණකටත් දුර්ලභයි. ඒකදී බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරනවා. ඒ වචනේට කියන්නේ කල්පය කියලා. මොකක්ද ඒකට කියන්නේ? කල්පය. කල්ප ගණනින් තමයි බුදුවරුන්ගේ පහළවීම ගැන කතා කරන්නේ. එක්තරා අවස්ථාවකදී එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කල්පය කල්පය කියලා කියනවා, මේ කල්පය කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙනවා, පින්වත් භික්ෂුව, කල්පය කල්පය කියන්නේ කොච්චරක්ද කියලා අවුරුදු වලින් මිනිස් ලෝකයේ අවුරුදු වලින් ගණනක් කියන්න බෑ කිව්වා. ඒක එච්චර දිගයි කිව්වා. එතකොට අහනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ අපිට උපමාවක් කියන්න පුළුවන්ද මේ කල්පය කියන්නේ කොච්චර කාලයක්ද කියලා තේරුම් ගන්න? උපමාවකින් කියන්න පුළුවන් කිව්වා. එතනදී පෙන්වලා දෙනවා, යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස මහා කළුගල් පර්වතයක් තියෙනවා කියලා හිතන්න කිව්වා. එහෙනම් මේ කළුගල් පර්වතයේ දිග පළල උස සමානයි. ඒ කියන්නේ ඒක මොන හැඩයේද තියෙන්නේ? ඕ ඝනකයක් වගේ. එතකොට මේකේ දිග යොදුනයි, පළල යොදුනයි, උස යොදුනයි.
යොදුනක් කියන්නේ පින්වත්නි හැතැම්ම හතක් සේ සැලකෙනවා. ඉතින් හිතලා බලන්න හැතැම්ම ගානක් දිග, හැතැම්ම ගානක් පළල, හැතැම්ම ගානක් උස කළුගල් පර්වතය. අපි අපේ ජීවිත කාලේ දැකලා තියෙන ලොකුම කළුගල් පර්වතයටත් වඩා මේක ලොකුද නැද්ද? ලොකුයි. දැන් සීගිරියම අඩි 300 ගානක්ද කොහෙද නියුස්ස? ඉතින් මේක හැතැම්ම හතක් උසයි. එතකොට හිතලා බලන්න අපිට සාමාන්‍ය හිතා ගන්න බැරි තරම් විශාල කළුගල් පර්වතයක්. මේකේ කඩතොළු සිදුරු මොනවත් නැහැ කියලා හිතන්න කිව්වා. මේ උපමාවක් නේ. ඒතකොට හිතන්න කිව්වා සිනිදු සේද රෙදි කෑල්ලක් අතට අරගෙන එක මිනිස්සේ ඔය කළුගල් පර්වතේ කරා එනවා. ඇවිල්ලා අවුරුදු 100කට වතාවක් තමයි ඉන්නේ මෙයා. අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා අර සේද රෙදි කෑල්ලෙන් එක වතාවක් මුළු කළුගලම පිරිමදිනවා. ඒතර දැන් සේද රෙදි කෑල්ලකින් කළුගලක් පිරිමදිද්දි කළුගල ගොඩාක් ගෙවෙයිද? නෑ, සේද රෙදි කෑල්ල කියන්නේ සිල්ක් නේ. සිල්ක් රෙද්ද හරියු සිනිදු රෙද්දක්. ඉතින් ඒකෙන් එහෙම කළුගල් ගෙවෙන්නේ නෑ අපිට හිතා ගන්න බැරි තරම්. ඒ කියන්නේ අර මේ මේ මිලි වලින් කියන්නත් බෑ. නිකන් මයික්‍රෝ ගන්නින් තමයි කියන්න වෙන්නේ ගෙවෙන ප්‍රමාණය. ඊතරම් ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයක් තමයි ගෙවෙනවා නම් ගෙවෙන්නේ. ඉතින් යා යනවා යන්න ආයෙන්නේ අවුරුදු කීයකින්ද? 100කින්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කාලේ ගත වෙන අවුරුදු 1000 වගේ, ලක්ෂේ වගේ, කෝටි ප්‍රකෝටි ගණනින් අර කෙනා අවුරුදු 100කට වතාවක් ඇවිල්ලා කළුගල එක පාරක් පිහදමනවා සේද රෙදි කෑල්ලෙන්. ඒතකොට වෙන කිසිම ස්වභාවික සාධකයක් නිසා නොවෙන්න මේ කළුගල අර සේද රෙදි කෑල්ලෙන් එක වතාවක් පිසදෙමීම නිසා පමණනම් ගෙවෙන්නේ. එතකොට අවුරුදු කෝටි ප්‍රකෝටි ගාන ගත වුණා තාම කළුගල ගොඩක් ඒ විදිහමයි චුට්ටයි ගෙවෙනවනම් ගෙවිලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව යම් දිනක ඔය කළුගල සේද රෙදි කෑල්ලෙන් අවුරුදු 100කට වතාවක් පිසීම නිසා පමණක් එහෙම හේතු කොටගෙන පොළවට සමතලා වෙනවනම් අපිට හිතා ගන්න බැරි කාලයක් ගියාම ඒක වෙනවද නැද්ද? ඒක වෙන දවසක් එනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව දැන් අපිට ඒ කාලේ හිතෙන් හිතා ගන්න පුළුවන්ද? හිතෙන් හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව නමුත් තාම කල්පය ගිවිලා ඉවර නෑ කිව්වා. ඒතර කල්පය කියන්නේ ඊටත් වඩා දිග කාලයක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දියුණු කරපු නුවණින් ඒබඳු කල්ප 91ක් පිටිපස්සට බැලුවා එක අවස්ථාවකදී. 91ක් පිටිපස්සට බැලුවේ මේ ලෝකෙට බුදුවරු කී දෙනෙක් පහළ වුණාද කියලා බලන්න. ඒ කල්ප 91 ඇතුළත ඔබට හිතෙන බුදුවරු කී දෙනෙක් පහළ වෙලා ඇද්ද? කල්පයක් කියන්නේ අච්චර දිග කාලයක්. පින්නතුනි කල්ප 91ටම පහළ වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේලා සත්නමයි. එතකොට හිතලා බලන්න කොච්චර දුර්ලභද මේ ලෝකේට බුදුවරුන්ගේ උපත. ඒ මීට කල්ප 90කට කලින් මේ ලෝකෙට පහළ වුණා විපස්සී කියන බුදුරජාණන් වහන්සේ. ඒ කල්ප 90කට කලින් 91 වන කල්පෙදී මේ විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේත් එකල හිටපු බන්දුම කියන රජතුමාගේ වැඩිමහල් පුත්‍රයා වෙලා ඉපදුනේ. දෙතිස් මහා පුරිස ලකුණෙන් නියුක්ත මහා පින්වන්ත උතුමෙක්. ඉතින් උන්වහන්සේ මේ ලෝකෙට ඉපදිලා ගිහි ගෙදර අතහැරලා උතුම් සම්මා සම්බුදු බව සාක්ෂාත් කළා. උන්වහන්සේ සම්මා සම්බුදු බව සාක්ෂාත් කළාට පස්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, එහෙමත් නැත්නම් මේ ජීවිතේ ඇත්ත ස්වභාවය ගැන කියවෙන, මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන සංසාර ගමනෙන් අපව ගලවන ධර්මයක් උන්වහන්සේ දේශනා කළා. එකල හිටපු පින්වන්ත අය ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධ කරගත්තා. මේ සංසාර ගමනේ නිදහස් වුණා. ඒ කාලේ අපි කොහෙ ඉන්න ඇද්ද? ඒ කාලේ අපි හිටියේ නැද්ද? අපි ඉන්න ඇති නෙවෙයි. අපි හිටියා. කොහේ හරි අපි ඉපදිලා හිටියා. සමහර විට මනුෂ්‍ය ලෝකෙ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රේත ලෝකෙ වෙන්නත්
පුළුව නිරේ වෙන්නත් පුළුව තිරිසන් ලෝකේ වෙන්නත් පුළුව එහෙමත් ඇතිනම් දිව්‍ය ලෝක වෙන්නත් පුළුව කොහොම නමුත් අපට විපස්සී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමේ වාසනාව තිබුණද ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ ඉතින් ඒකයි අපි තාම මේ සංසාරෙ මේ යන්නේ ඒ කල්ප 91කට කලින් ඒ ලැබිච්ච අවස්ථාව අපිට මගහැරුණා ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ටික කලක් යද්දි උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ අතුරුදහන් වුණා ද මිනිස්සු බුද්ධ කියන වචනේවත් දන්නේ නැති කාලයක් ආවා ඒ කල්පෙ ගිවිලා ගියා උන් ඊළඟ කල්පේ ආවා ඒ කල්පෙ ගිවිලා ගියා ඊළඟ කල්පේ ආවා ඒ කල්පෙ ගිවිලා ගියා බුදුරු පහළ වුණාද නෑ පින්වත්නි කල්ප 5ක් 6ක් නෙවෙයි 10ක් 15ක් නෙවෙයි 20ක් 25ක් නෙවෙයි කල්ප 60ක්ම ගිවිලා ගියා කල්ප 60කටම එක බුදු කෙනෙක්වත් පහළ වුණේ නෑ එතකොට හිතලා බලන්න බුදුවරුන්ගේ උපත මේ ලෝකෙට කොච්චර දුර්ලභද ඇයි අපිට මේ බුදු කෙනෙක්ගේ උපත වැදගත් වෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමගේ පහළවීමෙන් පමණයි මේ ලෝකයට හැබෑම විමුක්තිය ගැන හැබෑම නිදහස ගැන මේ දුකින් නිදහස් වීම ගැන දැනගන්න ලැබෙන්නේ බුදු කෙනෙක්ගේ පහළවීමෙන් විතරයි ඉතින් අපි අපේ ජීවිතවල දැන් මිනිස් විදිහට ඉපදිලා ඉඳිද්දි අපි මොන නිලයක් දරුවා මොන තත්ත්වයක හිටියත් අපි හැමෝම බැලුවත් අපේ ජීවිත ගැන අවංකව කල්පනා කරලා හරියට මේ වගේ නේද? දැන් අපි ගඩොල් වලින් බිත්තියක් බැඳ කියමුකෝ. ওই ගඩොල් බිත්තිය ගඩොල් පේන්න තිබ්බොත් කැතද නැද්ද? කැතයි. ඒතර අපි ගඩොල් වලින් බිත්තියක් බැඳලා ඒක වැහෙන්න තීන්ත උලනවද නැද්ද? තීන්ත ටිකක් අරගෙන තීන්ත ටිකක් උලලා ඒ තීන්ත ටිකෙන් අර ගඩොලේ කැත වහගන්න බලනවා. ආන් ඒ වගේ අපි අපේ ජීවිතේ කොච්චර දුක් විඳිනවද පුංචි සැපයක් ලබන්න. නමුත් ඒකෙත් හිතට තෘප්තියක් නෑ. ඒක කොච්චර කර මදි වගේ. දැන් සමහර විට අපි ආස කෑම තියෙනවා. ඒ කෑම කන්න මතක් වෙද්දි අපිට හරි ආසයි. මේ කෑම කෑවනම් හොඳයි කියලා. ඊට පස්සේ අපි හිතෙන් ඒ කෑම මවා ගන්නවා. අපි හිත මේ කෑම අපි හොයාගත්තා කියලා. කෑම කද්දි අර හිත පුරහ තියෙනවද? කද්දි හිත පුරහ නෑ. කෑමට විතරක් නෙවෙයි ඒක අපේ ජීවිතේ ගොඩාක් කරුණුවලට ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතයේ ස්වභාවය තමයි අතිත්තෝ ලෝකෝ ඒ කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකය අතෘප්ති කරයි ඒ කියන්නේ මේක පුරවල ඉවර කරන්න බෑ ඌනෝ ඌනයි මේක හැම තිස්සෙම අඩුවක් පේනවා දැන් අපි හිතමු දැන් කෙනෙක් රටේ රජ වුණා කියලා රටේ රජ වුණාම දැන් අපිට හිතෙනවා ලොකු දෙයක් වුණා කියලා. නමුත් එයාගේ හිත තමයි දන්නේ එයා විඳින පීඩාව. එතකොට එයා තමයි දන්නේ එයාට ඒකේ තියෙන ඒක ඊට පස්සේ හිතට මදි. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. හැම තිස්සෙම අපේ ජීවිතේ අඩුවක් තියෙනවා. හැම තිස්සෙම මේක කොච්චර පිරෙව්වත් පුරවලා ඉවර කරන්න බෑ. ඒ නිසා තණ්හා දාසෝ අපි තණ්හාවට දාස වෙලා ඉන්නේ තණ්හාවේ දාසයන් බවට පත් වෙලා ඉන්නේ ඒ නිසා පින්වතුනි මේ මිනිස් ලෝකයේ ස්වභාවය දැන් අපි ගත්තොත් තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්න තිරිසන් සත්තු දැන් තිරිසන් ලෝකේ කියන්නේ අපිට උපදින්න තියෙන තව ලෝකයක් මරණයට පත් වුණාට පස්සේ තිරිසන් ලෝකේ උපදින්න ඉඩක් තියෙනවද නැද්ද ඉඩක් තියෙනවා දැන් මට මතකයි අපගේ ගුරු දේවයන් වහන්සේ පහුගිය දවසේ කිව්ව එක සිද්ධියක් ඒ තමයි එක දරුවෙක් ඒ දරුවා දැන් තරුණ දරුවෙක් ඉතින් එයා දවසක් යම් කිසි වෙලාවක එයාට යන්න වෙලා අර ඔය මලවුන් ගේන්න තැන් තියෙන්නේ අන්න එහෙම තැනකට ගිය වෙලාවක මෙයා අහලා අපේ තාත්තා මලා දැන් කලකට කලින් තාත්තා කොහෙද උපන්නේ කියලා ඉතින් අතනින් කියවෙලා තියෙන්නේ මොකද්ද තියෙනවා තාත්තා මනුස්ස ලෝකේ නන්නේ තාත්තා
මට පේනවා අන්න ඉපදිලා ඉන්නවා හරක් පට්ටියක හරක් පැටියෙක් වෙලා. දෙමි ළමයට මේක පුදුමයි. එතකොට මේ ළමයා විස්තර අහගත්තා. එදිර කිව්වා අන්න අසවල් ඉසව්වේ අන්න අසවල් හරි තමයි ඒ හරක් පට්ටිය තියෙන්නේ. හරක් පට්ටිය මෙන්න මේ වගේ ලකුණු තියෙන හරකෙක් ඉන්නවා. ඒ හරක් පැටියාගේ මේ පාට මේ වගේ මෙන්න මෙහිමයි මෙහිමයි කියලා විස්තරයක් කිව්වා. ඒ තමයි ඔබේ තාත්තා කියලා. ඉතින් මේ ළමයාට මේක හරි පුදුමයි මේ අහපු එක. සි මෙයා මොකද කරේ මේ ළමයා ඒ කියපු විස්තර අනුව හොයාගෙන ගියා. ගිහාම එක ගෙදරකට තමයි වැටුනේ. බැලුවා මේ ගෙදර ඇත්තටම හරක් පට්ටිය තියෙනවා. එතකොට මෙයා මේ නිකමට හරක් පට්ටිය ළඟට ගියා. ළඟට යද්දී මෙයා එන සද්දෙට හරක් මෙයා දිහා බැලුවා. ඒ අතර හිටපු එක හරක් පැටි ඒ හරක් පට්ටිය අර වැට වගේ තියෙනවනේ. ඒකට කකුල් දෙක තියාගෙන ඒ අතරින් මෙයා දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ බලාගෙන ඉන්න හරකා ගැන බලපු ගමන් අර ළමයාට ඉක්මනට මතක් වුණා අර කීවිච්ච ලක්ෂණ. ඒ පාට ඒ රූපේ ඒ විදිහටම මේ හරක් පැටියගේ තියෙනවා. දැන් අනික් හරක් එහෙට මෙහෙට ගියාට මේ හරක් පැටියා විතරක් නැවතිලා අර ඇදිහා බලාගෙන ඉන දුකින් වගේ. එතකොට මේ ළමයාට හිතුණා එහෙනම් මේ කවුද? මේ මගේ තාත්තා වෙන්න ඕනේ. එහෙනම් ඔය කීවිච්ච විදිහට දැන් මේ කියපු ලක්ෂණත් හරි මේ මන්දිහත් බලාගෙන ඉන්නවා කියලා හරි කම්පාවක් ඇති වුණා යගේ හිතට. ඊට පස්සේ මොකද වුනේ? එයා ඒ හරක් පට්ටි අයිතිකාරයව මුණ ගැහෙන්න ඕනේ කියලා ගෙදරට තට්ටු කළා. ඔන්න කෙනෙක් දොර ඇරගෙන එනවා. බැලුවහම එයාව දැකලා පුරුදු අයිතිකාරයා. ඒ දවස්වල මතකයි තාත්තව හම්බෙන්නේ නැ කෙනෙක්. තාත්තා ජීවිතුන් අතර ඉන්න කාලේ. එතකොට ඒ කෙනාට කිව්වා මේ අනේ මේ මම ආයේ පොඩි කාරණයකට මට මේ අන්න අර අසවල් හරකව හරක් පෙටියව මට සල්ලි වලට ගන්න ඕනේ. සි මෙයා ඇහුවා ඇයි ඒ? මං සාමාන්‍යයෙන් පැටවෙක උනන්නේ නැහැ. මොකටද ඒ හරක් පෙටියව මිල්ලන්නේ? හරක් පැටව නම් දෙන්න විදියක් නැහැ කිව්වා. එතකොට අරයා කනට කරලා කිව්වා අනේ මේ මෙහිමයි මම මේ අසවල් පැත්ත ඉඳලා ආවේ. ඔයත් ඉතින් අපේ තාත්තව දන්නවනේ. මට මතකයි ඔයා අපේ තාත්තා හම්බෙන්නේ නෝ ඒ දවස්වල. මේ ඉතින් අපේ තාත්තා මැරුණානේ. ඒ අපේ තාත්තා කියලා කිව්ව ඉපදිලා ඉන්නේ. ඊට පස්සේ අර මනුස්සයා කියනවා ආ ඒ තාත්තද? ඒ තාත්තා නම් කීයටවත් දෙන්නේ නැහැ කිව්වා. ඒ හරක් පැටියා. ඇයි? ඔයාගේ තාත්තා මට ලක්ෂ 10ක් ණයයි කිව්වා. දැන් බලන්නේ දැන් අපිට නිකන් ඇහිලා තියෙනවනේ අපි ඉද්දි ආ ණය වුණොත් එහෙම හරක් වෙලා ඉපදිලා කඹරන්න වෙයි කියලා. දැන් බලන්නේ ඒක දැන් එන හැටි. ඊට පස්සේ මේ පුතාට දැන් හරි සංවේගයක් උපන්නා. පුතා මොකද කළේ? එයා කිව්වා නෑ නෑ මං ලක්ෂ 10 ණය ගෙවන්න කියලා. එයා ගෙදර ගිහිල්ලා සල්ලි එකතු කරලා එකතු කරලා එකතු කරලා ගෙනිහිල්ලා ලක්ෂ 10 ණය ගෙව්වා. ණය ගෙවන දවසේ දැන් හරක් පැටියව ගෙනියන්න ඕනේනේ. ඒ සල්ලි ගෙවන දවසේ මේ හරක් පැටිය ලෙඩ වුණා. එදා හවස් වෙද්දී හරක් පැටිය මළා. ඇයි? ණය ගෙවුණා. දැන් බලන්න මේ සංසාරී ස්වභාවය. එතකොට දැන් මේ ඉන්නවා, මේ මැරෙනවා, මේ සත්තු අතර උපදිනවා. බලන්න මේ ජීවිතයේ හැටි පින්නතුනේ. දැන් සමහරට අපේ මව් දෙමව්පියෝම කොතරම්නම් මෙහිම අපි ළඟට සමහර වෙලාවට එනව ඇද්ද? සමහරට ගෙම්බෝ වෙලා, සමහරට පූසෝ වෙලා, නොයෙක් අයුරින් සමහර විට අපි අපේ පස්සෙම එනව ඇති. සමහරට අපිම ඒ අයව ගහලා එලවනවා. අපි දන්නේ නැහැ. දැන් බලන්න මේ සංසාරේ ස්වභාවය වගේ. එතකොට තිරිසන් ලෝකේ ඉපදීම පහසුවක්ද අපහසුවක්ද? ඒක අපහසුවක් නේ. දැන් හිතලා බලන්න කොතරම්නම් සත්තු දුකෙන් පීඩාවෙන් ඉන්නවද? ඒ අයට සීතල එද්දී පුරව ගන්න දෙයක් නැහැ. ඒ අයට අසනීපයක් හැදුනොත් අසනීප වුණා කියලා කියන්නද? එහෙම කියන්න හැකියාවක් නැහැ නොවේ. ඒක තමයි මේකේ හැටි. එතකොට පින්නතුනි අපි උපදින්න තියෙන තව ලෝකයක් තමයි ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර
උපදිනවා. දැන් සමහර අම්මලා ඉන්නවා එහෙම ගොඩාක් ආසාවෙන් ඉන්න ළමයින්ට, ගොඩාක් ආසාවෙන් ඉන්න වතු පිටිවලට. සමහරට ජීවත් වෙලා ඉන්න කාලෙදිම ඉන්නේ දැන් අවුරුදු 80ක් 90ක් වයස. ඒත් කොහොම හරි ටීච් ඇඳගෙන යනවා පොල් ගණන් කරන්න. එහෙම නැද්ද? ඕ ගහේ කොස් කිඩි ගාන ගණන් කරනවා. ඉතින් මැරුණට පස්සෙත් එහෙමම එනවා. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අතර ඉපදිලා එනවා. ඇවිල්ලා සමහර වෙලාවට ඒ ළමයින්ට, ළමයින්ගේ කර්ම දෝෂ තිබ්බොත් ඒ ළමයින්ගේ ශරීරවලටම එන අවස්ථා. අහලා නැද්ද ඔබ? අහලා තියෙනවා. ඉතින් ප්‍රේත ලෝකේ, ප්‍රේත ලෝකේ ප්‍රේතයන්ට කන්න තියෙන කෑම තමයි පින්නතුනි සෙම, සොටු, සැරව, අසූචි, මල මුත්‍රා ආදී. ප්‍රේත ලෝකේ වගා කිරීමක් කරන්නේ නැහැ. අපි කන කෑම එයාලට කන්න බෑ. අපිට අතින් අතට දෙයක් දෙන්න බෑ. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් අප්‍රමාණ වූ දුක් විඳිනවා. ප්‍රේත ජීවිත ලබා. එතකොට බලන්න ඒක කොච්චර දුක් බරද. දැන් ඔය ඉරණම අපටත් වෙන්න ඉඩක් නැද්ද? ඇයි අපි මේ ඉස්සරෝම ඉපදුනා නෙවෙයි, මීට කලින් ජීවිතවල අපි බොහෝ වාර ගානක් ඉපදීපදි මෙරි මෙරි ආවා. ඒ ජීවිතවලදී අපි කරපු අකුසල් සමහර විට අපේ පිටිපස්සේ තියෙනවා වෙන්න පුළුවන්, විපාක දෙන්න. ඉතින් ඒ බඳු අකුසලයක් විපාක පිණිස ඉදිරිපත් වුණොත් අපි කැමති වුණත් අකමැති වුණත් අපට ඒ අදාළ තැන උපදින්න සිද්ධ වෙනවා. මොකද කර්මයට අනුවයි උපත ලබන්නේ. අපි මුලින්ම කතා කළේ ඒක. එතනදී අපේ කැමැත්තවත් වෙන කෙනෙකුගේ කැමැත්තවත් බලපාන්නේ නැහැ. ඊළඟට විපාක පිණිස ඉදිරිපත් වෙන කර්මයට අනුව උපත කරා යන්න වෙනවා. ඔය විදිහටමයි නිරේ උපදින්නේ. ඉතින් පින්වතුනි, ඔය සතර අපාය ඉක්මවා ගිය නැති ස්වභාවය අපේ ජීවිතේ තියෙන ලොකු අනතුරක්. ඒ ලෝකවල ඉපදෙන අය ආය ආයමත් ඒ ලෝකවලමයි උපදින්නේ. ඉතින් අන්න ඒ අනතුරෙන් අපිව ගලව ගන්න තමයි මේ ලෝකයට බුදු කෙනෙක් දුර්ලභව පහළ වෙන්නේ. උන්වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වලා දෙනවා සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම ගැන. යම් කෙනෙක් සෝවාන් වුණොත්, සෝවාන් ඵලය දක්වා ජීවිතේ දියුණු කරගත්තොත් ඒ කෙනාට තිරිසන් ලෝකයේ උපත පිණිස පවතින කර්ම සියල්ලම, ඒ කෙනා මොකද වෙන්නේ? තිරිසන් ලෝකයේ උපත පිණිස පවතින කර්ම සියල්ලෙන්ම ඒ කෙනා නිදහස් වෙනවා. ප්‍රේත ලෝකයේ උපත පිණිස පවතින කර්ම සියල්ලෙන්ම ඒ කෙනා නිදහස් වෙනවා. නිරයේ උපත පිණිස පවතින කර්ම සියල්ලෙන්ම ඒ කෙනා නිදහස් වෙනවා. ආය කවදාවත් ඒ ලෝකවල උපදින්නේ නෑ. ඒකින ආය උපදින්නේ ආත්ම භාව හතයි. ඒ ආත්ම භාව හත ඇතුළතදී ඒකාන්තයෙන්ම අමා මහ නිවන සාක්ෂාත් කරනවාමයි. ඉතින් බලන්න කොච්චරනම් රැකවරණයක්ද. ඉතින් අර විපස්සී බුදුරජාණන් වහන්සේට පස්සේ කල්ප 60ක් ගත වුණානේ බුදුරු නේතු. ඊට පස්සේ ආපු කල්පෙදී, ඒ කියන්නේ දැන් අද ඉඳලා ගත්තොත් කල්ප 30කට කලින් ආපු කල්පෙදී මේ ලෝකෙට පහළ වුණා සිකී කියන බුදුරජාණන් වහන්සේ. ඒ කාලෙදි චතුරාර්ය සත්‍ය ධර්මය ඇහුණා. නමුත් අපිට අවබෝධ කරගන්න බැරි වුණා. ඒ කල්පෙදිම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතුරුදහන් වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගත වුණාට පස්සේ මේ ලෝකෙට පහළ වුණා ඒ කල්පෙදිම තව බුදු කෙනෙක්. ඒ තමයි වෙස්සබූ බුදුරජාණන් වහන්සේ. ඒ කාලෙදිත් අපිට ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේත් පිරිනිවන් පෑව, ධර්මය අතුරුදහන් වුණා. ඊට පස්සේ කල්ප 30කට බුදු කෙනෙක් පහළ වුණේ නැහැ. ඊට පස්සේ උදා වුණේ මේ කල්පය, මේ ගත වෙන කල්පය. මේ කල්පයට කියනවා පින්නතුනි මහා භද්‍ර කල්පය කියලා. ඒ කියන්නේ මහා යහපත් වූ කල්පය. මේක උතුම් යහපත් කල්පයක්. මේ කල්පයට යහපත් කල්පය කියා කියන්නේ ඇයි? මේ කල්පයේදී මේ වෙන විට බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා තියෙනවා. හිතලා බලන්න. සමහර කල්ප 10 15 20 ගත වෙන බුදුරු නැතුව මේ කල්පෙදිම හතර නමක්. පළමුව පහළ වුණේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය අතුරුදහන් වුණාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගත වෙද්දී ලෝකෙට පහළ වුණා කෝණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය අතුරුදහන් වුණාට පස්සේ තවත් බොහෝ කලක් ගත වුණාට පස්සේ පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මයත් අතුරුදහන් වුණාට පස්සේ තවත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් ගත වුණාට පස්සේ දැන් අපගේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපත ලැබූ කාලෙමේ.
ඉතින් කොතරම් දුර්ලභ ධර්මයක්ද අපට මේ ලැබී තිබෙන්නේ. අපි දන්නේ නෑ තව කොතරම් කලක් මේ ධර්මයේ මේ ලෝකේ ඇසේවිද කියලා. වේගයෙන් මිත්‍යා දෘෂ්ටි බලවත් වෙනවා. වේගයෙන් ධර්මයේ අතුරුදහන් වීමට අවශ්‍ය කටයුතු කරුණු යෙදීගෙන යනවා. ඉතින් ඒ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ උණුසුම ලබන්නවත් භාග්‍යවන්ත වෙච්ච අපි, ඒ බුදු සසුනෙන් යම් ඵලයක් තියෙනවා නම් ඒ ඵලය සාක්ෂාත් කරන්න වෙහෙසිය යුතුමයි. එහෙම නැත්නම් පින්වත්නි අපතරම් අවාසනාවන්තින් තවත් නෑ. මොකද අපට ආයේ කවදා කොයි කල්පයේදී බුදු කෙනෙක් මුණ ගැහෙයිද කියලා අපි දන්නේ නෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරී සේවය කරන මේ පින්වත් සීලු දෙනාමත් ශ්‍රද්ධා රූපවාහිනී ගුවන්විදුලි ඔස්සේ මේ දම් දෙසුම ශ්‍රවණය කරන සැදැහැවත් සීලු දෙනාමත් අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. අපිත් කෙසේ හෝ මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක්වත් උපදගෙන ඒ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන උතුම් ගුණධර්ම පොඩ්ඩ පොඩ්ඩ හරි පුරුදු කරගෙන අඩුමතරමේ සෝතාපන්න වෙන මාර්ගයටවත් පිවිසෙනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න.